උපාය මාර්ගයක් නැතුව තමයි පොරොන්දු දෙන්නේ. කොහොමද දෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් මම විශේෂයෙන්ම තේවගාව සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් තියෙන දන්න කෙනෙක්. එතකොට මේවා අපනයනය කරලා එන ආදායම ගැන දන්න කෙනෙක්. ඔය වතු සමාගම් ගැන දන්න කෙනෙක්. ඔය හාම්පුතාල ගැනත් දන්න කෙනෙක්. එතකොට මම මේ සියල්ල දැනගෙන තමයි යෝජනා කරන්නේ 2000ක් දෙන්නට ඕන. ප්‍රධාන වශයෙන් ඒක දෙන්නට ඕන හේතුව තමයි නැත්තම් කවුද අනාගතයේදී මේ තේ දළු නෙලන්න රබ කපන්න ඉන්නේ මේ සොච්චන් වැටුපට. ඒ නිසා අවම වැටුපක් 2000ක් දෙන්න ඕනේ. කොහොමත් අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල අපි යෝජනා කරලා තියෙනවා. එක ගෙදරක ආදායම රුපියල් ලක්ෂයක්ම වෙන්න ඕන කියලා. මාසික ආදායම. ලක්ෂයක් නොවුනොත් ඒ ගෙදර මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. එතකොට ඒක වතු ආශ්‍රිත ශ්‍රමය හෝ වෙනත් ශ්‍රමයක් හෝ පෞද්ගලික ව්‍යවසායකයක් හෝ කවුරු හරි ගෙදරක ආදායමක් හදන්න ඕන මාසෙට ලක්ෂයක්. ඉතින් අපි වෙනත් වැඩපිළිවෙල ගොඩක් ඒකට සම්බන්ධ කරලා තියෙනවා. නමුත් මේ ශ්‍රමිකයාට ඒ නිසි වැටුප ලබා දෙන ක්‍රමය අපි කියලා තියෙනවා.